ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමක් රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය පිළිබඳ රටේ දැවැන්ත සංවාදයක් ඇති වෙලා තිබෙන නිසා එහි පිළිබඳ පිවිතුරු හෙළවුරුමේ මතය අපි රටට පැවසිය යුතුයයි තීරණය කළා. පසුගිය වසර 75ක අපේ රටේ අත්දැකීම තමයි රාජ්‍ය ව්‍යවසායන් දේශපාලනීකරණයට ලක් වෙලා දූෂිතයි අකාර්යක්ෂමයි කියන එක. ඒ නිසා මේක මේ රටේ ජනතාව මත බරක් විදියට පැටවිලා තියෙනවා කියන එක. මම ඇමතිවරයෙක් විදියට, උපදේශකවරයෙක් විදියට, සභාපතිවරයෙක් විදියට රාජ්‍ය ආයතනත් එක්ක ගනුදෙනු කරලා මේ ආයතන ගැන හොඳ අත්දැකීමක් තිබෙනවා. අපි තිත්ත ඇත්ත කතා කරොත් ඇමතිවරයාගේ ඉඳන් කම්කරුවා දක්වා සීලුම දෙනා බලන්නේ ඒ ආයතනයෙන් මට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙසේද කියන එක මිස ආයතනයකට දාන්නේ කෙසේද කියන එක නෙවෙයි. හැබැයි පෞද්ගලික ව්‍යවසායකදී පෞද්ගලික ආයතනයේ අයිතිකරුවාගේ දියුණුවයි ආයතනයේ දියුණුවයි කියන්නේ දෙකම එකයි. ඒ වගේම දේශපාලන බලපෑම නිසා රාජ්‍ය ආයතනවලට බඳවගන්නේ පාක්ෂිකයා මිසක් දක්ෂයා නෙවෙයි. තොර දක්ෂයා බඳව ගන්න පෞද්ගලික අංශයයි පාක්ෂිකයා බඳව ගන්න රාජ්‍යාංශය අතර තරගයේදී නිකම්ම රාජ ආයතන පස්සට විසික් වෙලා අලාභ විඳින එක පුදුමයක් නෙවෙයි. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායකදී අපි දරන පෞද්ගලික ආයතනයක් නම් භාණ්ඩ මිලදී ගන්නේ අඩුම මිලට තියෙන හොඳම ප්‍රමිතිය භාණ්ඩ. බොහෝ රාජ්‍ය ආයතනවල මිලදී ගැනීමෙන් සිදුවෙන්නේ වැඩිම කොමිස් කුට්ටිය ලබා දෙන සැපියුම් කරුවගෙන් තමයි භාණ්ඩ මිලදී ගැනීම සිද්ධ වෙන්නේ. මේක සෑම රාජ්‍ය ව්‍යවසායකටම අදාළ නොවුනත් සාතිශය බහුතරයකට මේ කාරණා අදාළයි. ඒ නිසා රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීම පිළිබඳ කොන්දේසි පහකට යටත් අපි පක්ෂව බව ප්‍රකාශ කරනවා. පළවෙනි කොන්දේසිය තමයි මේ පෞද්ගලීකරණ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් වෙන බවට පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික මන්ත්‍රී කමිටුවක අධීක්ෂණය කරා තහවුරු කරගත යුතුයි. අපි දන්නවා ශ්‍රී ලංකාවේ පෞද්ගලීකරණයේ යුග තුන වෙන 1989 සිට 93 දක්වා තිබුණු ප්‍රේමදාස යුගය, 1994 සිට 2001 දක්වා තිබුණු චන්ද්‍රිකා යුගය, 2001 සිට 2004 දක්වා තිබුණු රනිල් යුගය කියන මේ යුග තුනේම එල්ල වුණු පොදු චෝදනාවක් තමයි කොමිස් කුට්ටි අරගෙන රාජ්‍ය දේපල තුට්ටු දෙකට විකුණනවා කියන එක. ඒ නිසා රාජ්‍ය දේපල සුරකීම පිළිබඳ සංවාදයට වටිනාකමක් ලැබෙනවා. ඒක නොවෙන්න නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික මන්ත්‍රී කමිටුවක අධීක්ෂණයට සමස්ත පෞද්ගලීකරණ ක්‍රියාවලිය යටත් කළ යුතුයි. ඒ පළවෙනි පියවර විදියට පෞද්ගලීකරණය කරන ආයතනයේ සැබෑ වටිනාකම පිළිබඳ තක්සේරු වාර්තාවක් මේ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. මේ ක්‍රියාවලිය අවසන් වුණාට පස්සේ සාධාරණව විනිවිද පෙන්න ආකාරයෙන් පෞද්ගලීකරණයේ සිදුවුණු බවට විගණන වාර්තාවක් මේ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. මේ කමිටුවේ අනුමැතියකින් තොරව කිසිම ආයතනයක් විකිණීමට ආණ්ඩුවට නොහැකි විය යුතුයි. දෙවෙනි කාරණේ තමයි පෞද්ගලීකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව සූරාකන වෙළඳපොළ බිහිවීම වැළැක්වීම සඳහා ප්‍රබල නියාමනයන් ආණ්ඩුව විසින් ඇති නියාමන ආයතන සහ නියාමන නීති ආණ්ඩුව හඳුන්වා දිය යුතුයි. තුන්වෙනුව මව්බිමේ සතුරන් අතට මෙම ආයතන පත්වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම වැළැක්වෙන බවට ආණ්ඩුව වග බලා ගත යුතුයි. සිව්වෙනුව පෞද්ගලික අංශයට කේවල් කිරීම වැළැක්වීමටත් ඒ වගේම හදිසි අවස්ථාවන්ට මුහුණ දීමටත් අවශ්‍ය කරන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය නොකළ යුතු නමුත් එම අංශවලද පෞද්ගලික අංශයට තරගකාරී පදනමින් ඒ ව්‍යාපාරවලට ඇතුළු වීමට අවස්ථාව සලසා තරගකාරීත්වය තවදුරටත් තියුණු කළ යුතුයි. පස්වෙනුව උපාය මාර්ගික වශයෙන් වැදගත්යයි සැලකන ව්‍යවසායන් රජයේ සතුව තබා ගත යුතුයි. අපට තිබෙන ලැබෙන තොරතුරු අනුව නම් දැනටමත් මේ පෞද්ගලීකරණය කරනවාය කියලා හඳුනාගෙන තියෙන ආයතන සඳහා මිල විකුණාදී දැමිය යුත්තේ කාටද කියන එකත් ටෙන්ඩර් පටිපාටි ආරම්භ කරන්නත් කලින්
තක්සේරු වාර්තා හදන්නත් කලින් හඳුනාගෙන ඉවර බවටයි කටකතාව තිබෙන්නේ. ආණ්ඩුව අර ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් යුගවල වගේම පරණ පාරේ ගොස් කොමිස් කුට්ටි වලට මේ රාජ්‍ය ව්‍යවසාය නිකුණා දැමීමට තුට්ටු දෙකට විකුණා දැමීමට කටයුතු කළොත් නැවත කියන්නම් පරණ පාරේ ගිහින් මේ රාජ්‍ය ව්‍යාපාර කොමිස් කුට්ටි වලට තුට්ටු දෙකට විකුණා දැමීමට කටයුතු කළොත් රාජ්‍ය සම්පත් සුරකිමු කියන සටන් පාඨයට යලි පණ ඇවිල්ලා ඒ ප්‍රතිඵලයක් විදිහට මේ රාජ්‍ය ව්‍යාපාර වල බර ඊළඟ પરම්පරාවට පැවරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි කියලා අපි සඳහන් කරනවා. දැන් මේ වුණා ආණ්ඩුව ශාස්ත්‍ර විරෝධී පොළතක් මේ නඩුව කරනවා. ඒකෙන් මාධ්‍යට සමාජ මාධ්‍යට උඩ ඒවට බලපෑම් නිරු වෙන තියෙන ඒ පළතරක්. උන් වලින් මතය මොකක්ද සම්බන්ධ? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත නවීකරණය කිරීම සඳහා අලුත් පනතක් ගෙන යා යුතුයි කියන ස්ථාවරය අපි හැමෝම ඉන්නවා. හැබැයි මේ ත්‍රස්ත විරෝධී පනත ලෙස ගෙනවිත් තිබෙන්නේ ත්‍රස්තවාදය මර්ධනය කරන අතරෙම ජනමාධ්‍යත් මර්ධනය කරලා රටේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවුරන්නයි. ඔය පනත මුලින්ම ඉදිරිපත් කරේ 2018 දී. එදත් අපි විරුද්ධව කටයුතු කිරීම නිසා තමයි මේ පනත හකුල ගන්න සිදු වුණේ. 2018 මේ පනතට අත්තුණු ඉරනම නැවත වතාවක් අත් කර දීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි වගේම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමත් ජාතික ආරක්ෂාවේ අත්‍යවශ්‍ය අංගයක් කියන එක අපි ආණ්ඩුවට සීපත් කරනවා. ඇත්තම පසුගිය වතාවෙත් අපි තමයි ඒක පරාජය කරේ. මෙවෙනුට ඒක ඉදිරිපත් කළා තියෙන නිසා අපි අධිකරණ ඉදිරියට යෑමට අවශ්‍ය කරන නීති උපදෙස් ලබා ගනිමින් ඉන්නවා. ඒ අපිට අධිකරණයට යන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ. මෙවැනි පනත් මීට කලින් අපි අධිකරණ ඉදිරියට ගිහිල්ලා පරාජයටපත් කළා තියෙනවා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කෙරෙන මෙවැනි පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ වළක්වාවි කියන විශ්වාසය අප්‍රතිබෙලුයි. නමුත්ම හෙට දින පාර්ලිමේන්තුවේ උරුකු වෙනසක් වෙනවා කියලා ආරංචිය කව මේ පුටුමාරුවා. ඒ කතාව සත්‍යවාදී තියෙනවද? පුටුමාරු වීමන්න වෙන්න පුළුවන්, මට කියන්න පුළුවන් මගේ පුටුමාරු වෙන්නේ නැහැ කියන එක විතරයි. අනිත් අය ගැන මට සාධික දෙන්න හැකියාවක් නැහැ. මම දන්නේ නැහැ මාරු වෙනවද නැද්ද කියන එක. මොකද අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් අපේ පුටුමාරු වෙන්නේ නැහැ කියන එක විතරයි. මම කැමති සංසන්දනයක් කරන්න වර්තමාන රටේ තත්ත්වය සහ පෞද්ගලික සමාගමක තත්ත්වය ගැන. අපේ රට ගත්තොත් මේ වෙලාවේ තියෙන්නේ ආර්ථික වශයෙන් අපි අසාර්ථකත්වයට පත් වෙලා අපි තිබ්බ සැලසුම් වලින් රටේ තිබ්බ සැලසුම් රටේ තිබ්බ ඉලක්ක වලට යන්න බැරි වෙලා අසාර්ථක මට්ටමකට පත් වෙච්චි රටක් විදිහට තමයි මේ වෙලාවේ ලංකාව තියෙන්නේ. එතකොට අපි ගත්තොත් සාමාන්‍යයෙන් පෞද්ගලික සමාගමුත් මේ වගේ තත්ත්වයන්ට පත් වෙනවා. පෞද්ගලික සමාගම් වලටත් තියෙනවා ඔවුන්ගේ වාර්ෂික ඉලක්ක, කාර්තු ඉලක්ක, මාසික ඉලක්ක මේ වගේ දේවල් තියෙනවා. අපි හිතුවොත් සාමාන්‍යයෙන් යම් පෞද්ගලික සමාගමකට ඔවුන්ගේ ඉලක්කයට ඒ අවුරුද්ද යන්න බැරි වෙලා, එහෙම නැත්නම් ඒ කාර්තුවේ යන්න බැරි වෙලා කියලා ඔවුන් මොනවද කරන්නේ? सामान्य पौद्योगिक समागम එහෙම කාර්තුවක් අසාර්ථක වුණොත් අවුරුද්දක් අසාර්ථක වුණොත් ඉස්සෙල්ලාම කරන දේ තමයි ඔවුන්ගේ ඉන්න සේවක පිරිසව අභිප්‍රේරණය කරනවා. එහෙම නැත්නම් මොටිවේට් කරනවා. ඒ කියන්නේ තවත් සරලව කිව්වොත් කල යුත්තේ මොකද්ද? කරන්න ඕනේ මොකද්ද? කියන මඟ පෙන්වීම ආයතනයේ කළමනාකාරීත්වයෙන් දීලා ඔවුන්ගේ තියෙන චිත්ත ශක්තිය ඒ දේවල් වැඩි කරලා ආයතනයේ ඉලක්ක වලට අරන් යන්න උත්සාහ කරනවා. तो රටක් විදියට ගත්තම දැන් රටත් අපි අසාර්ථක වුණාට අපේ රටේ සේවකයෝ නෙමෙයි රටේ ඉන්න ජනතාව කිසිම විදියකින් දිරිගැන්වීමක් රටේ ජනතාවට කළ යුත්තේ මොකද්ද කියන එක ගැන මඟ පෙන්වීමක් කිසිම දෙයක් අපිට මේ රාජ්‍ය තුලින් පේන්නේ නැහැ. කියන්නේ කිසිම ඉලක්කයක් මොකද්ද රටේ මොටෙන්ටරයන් හැමෝම ජීවත් වෙනවා එදා දවස ගත කරනවා මිසක් ඉලක්ක වලින් තොරව තමයි මේ වෙලාවේ රටේ ඉන්න ජනතාව ජීවත් වෙන්නේ. ඒ වගේම පෞද්ගලික සමාගමක් අසාර්ථක වෙච්ච වෙලාවකදී ඉහළ කළමනාකාරීත්වය ඉස්සරහට ඇවිල්ලා ඔවුන්ගේ තියෙන සැලසුම් ඉදිරිපත් කරනවා. ඔවුන් අපි මේ අවුරුද්දේ මේ ටාගට් එකට යන්න ඕනේ, මේ අවුරුද්දේ මේ දේවල් කරන්න ඕනේ, අපි මේ වගේ කොස් කටින් ටිකකට යනවා, මේ වගේ අලුත් දේවල් ප්‍රොමෝෂන්ස් කැම්පේන්ස් අලුත් දේවල් ප්ලෑන් කරනවා. ඒ වගේ ඉහළ කළමනාකාරීත්වය ඉස්සරහට ඇවිල්ලා සමාගමට දැනුවත් කරනවා. හැබැයි මේ රටේ අපිට පේන්නේ අපේ පාලකයෝ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරු කැබිනට් එකේ ඉන්න ඇමතිවරු එහෙම නැත්නම් රජයේ ඉහළ නිලධාරීන් ඇවිල්ලා ඉස්සරහට ඇවිල්ලා මේක තමයි අපේ කර්මාන්ත සඳහා සැලැස්ම, මේක තමයි අපේ සංචාරක ව්‍යාපාරයේ සඳහා සැලැස්ම, මේක තමයි අපේ ආයුජිකය ගෙන්නන සැලැස්ම කියලා කිසිම දෙයක් ඉදිරිපත් කරන එකක් අපිට මේ වෙනකන් දැන් වසරකට ආසන්න කාලයක් වෙනවා මේ වර්තමාන රජයට. හැබැයි අපි කිසිම දෙයක් ඒ දේ දකින්න හම්බ වෙලා නැහැ.
එවැගේම පෞද්ගලික සමාගමක් අර වගේ අසාර්ථකත්වයට පත් වුණාම ඉහළ කළමනාකාරීත්වය බිම් මට්ටමට එනවා. බිම් මට්ටමට ඇවිල්ලා සමහරලාට ඔබ දැකලා ඇති පාරේ ලීප්ලට් බෙදෙනවා. සේල්ස් වැඩි කරන්න බැංකුවල ඉහළ කළමනාකාරීත්වය පව ඇවිල්ලා. ඉතින් ඒක ඔවුන් කැපවීම කරලා ඔවුන් ආයතන ඉදිරියට ගෙන යන සේවකයන්ට සේවකයන් සේවකිය පස්සෙන් තියාගෙන කළමනාකාරීත්වය ඉස්සරහින් යනවා. හැබැයි මේ රටේ අපිට එහෙම දෙයක් දකින්න හම්බෙන්නේ නැහැ. රටේ ඉන්න ඉහළ නායකයෝ ඉහළ කළමනාකාරීත්වය රටේ ජනතාවව යම් ගමනක් එක්කන් යන බවක් ගමනක් එක්කන් ගිහිල්ලා අපේ ඉලක්කවලට රට අරන් යන බවක් පේන්නේ නැහැ. අපේ පේන් අපිට දකින්න හම්බෙන්නේ ආයුධයේ ගෙන්නන සැලැස්මක් සංචාරක ව්‍යාපාරයේ ගෙන්නන සැලැස්මක් කතා විතර කතා මිස් කතා පවත්වනවා මිසක් එක එක සම්දර්ශන ඉදිරිපත් කරනවා මිසක් සැබෑ සැලැස්මක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ආයුධයේ ගෙන්නනවා වෙනුවට ආයුධයේ ගෙන්නනවා වෙනුවට මේ වෙලාවේ අපිපත් වෙලා තියෙන්නේ ඉන්න ආයුධයේ ලංකාවෙන් යවන තත්ත්වයක්. ඔබ දැනුවත් ඇති පහුගිය කාලේ කටාන ප්‍රදේශයේ තිබ්බ ඕමාන් ආයෝජ්‍යකට අයිති සමාගමකට රාජ්‍ය අමාත්‍යවරයෙක් ඇතුළු කණ්ඩායමක් ගිහිල්ලා විවිධ බලපෑම් කරලා ඒ කළමනාකාරීත්වයන්ට පහර දීලා ලොකු කලබලයක් කරලා තිබ්බා. ඉතින් ඒක එහෙම දේවල් වෙනාට පස්සේ ජාත්‍යන්තරයට යගියාට පස්සේ නායෝජ්‍යකයටත් ගහනවා නායෝජ්‍යකයටත් ඇමතිවරු ගිහිල්ලා ගහනවා ඇමතිවරු ගිහිල්ලා තර්ජනය කරනවා කියලා ගත්තම ලංකාවට ආයෝජ්‍යකයේ එයිද කියන ප්‍රශ්නය අපිට ඇති වෙනවා. ඒ වගේම අපි මාධ්‍ය හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා අපි දැක්කේ රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා මේ මෙන්න මෙහෙම පහර දීමක් කරලා තියෙනවා කර්මාන්ත ශාලාවේ නමක් තියෙනවා කර්මාන්ත ශාලාවේ ආයෝජකයා මොන රටේද කියලා තියෙනවා තියෙන තැනක් තියෙනවා කර්මාන්ත ශාලාවේ ඡායාරූපක් තියෙනවා හැබැයි තියෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා විතරයි. ඒ කියන්නේ අපිට සැකයක් ඇති වෙනවා මාධ්‍යත් බය මාධ්‍යත් මේ රාජ්‍ය අමාත්‍යවරයාගේ නම කියන්නේ මේ අහවල් රාජ්‍ය අමාත්‍යවරයා අහවල් ලේකම්වරයත් එක්ක ගිහිල්ලා තියෙන්නේ අහවල් කට්ටියත් එක්ක ගිහිල්ලා තියෙන්නේ කියන්නේ අපිට නම් දකින්න හම්බුන්නේ නැහැ. දැන් මාධ්‍ය හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ දේවල් මේ කවුද කියන එක මේ රාජ්‍ය අමාත්‍යවරයා කියන නම වෙනුවට මේ අහවල් රාජ්‍ය අමාත්‍යවරයා කියන කාරණය ඉදිරිපත් කරන්න මේ නැවතත් අර මීට වසර ගණනාවකට කලින් තිබ්බ මේ ගෝත්‍රික ජඩ ක්‍රමවේදය නැවතත් මේ රටේ ස්ථාපිත වෙලා මේ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට අවශ්‍ය විදියට මේ රාජ්‍යාංශ විතරනේ පෞද්ගලික අංශයත් හසුරවන්න උත්සාහ කරන මේ ක්‍රමවේදය වෙනස් කරන්න මාධ්‍ය හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ අදාළ නම් ඒ දේවල් මේ සමාජයේ මිනිස්සු ඉස්සරහට අරන් යන්න කියලා. බොහොම ස්තුතියි. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙනක කුමාක්